ब्रह्माचतोकाधिपति सहंपति कतंजलि अंदिवरम आयाचता संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपिमं पजं සාම්පති බ්‍රහ්මරාජයා ඇතුළු සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිසට සද්ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනා කරන අතරම අප සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙපා නමුදු ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. පූජනීය මහා සංඝරුවන ප්‍රධාන කරගත් පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි ප්‍රධාවන්ත පින්තුනේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍රගත කරගත් අපක්ෂපාතී නිරීක්ෂණය කියන මාතෘකාව යටතේ පැවැත්වෙන 64 වෙනි භාවනා උපදේශන වාරයටයි ඔයතුමී සම්බන්ධ වෙලා ඉන්නේ. පෞගේ සතිය වෙනකොට අපි මේ සාකච්ඡා පෙළේ සූත්‍ර දේශනාවේ ධම්මානුපස්සනාව කියන කොටසෙත් චතුරාර්ය සත්‍ය කියන කොටස තුල තියෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය සාකච්ඡාවට ලක් කළා. හෙටනදී අපිට හම්බ වෙච්ච විශේෂ කාරණාවක් තිබුණා. අපි ධර්මය හදාරණ අය හැටියට අහලා තියෙනවා තණ්හාව තමයි අපේ මේ සංසාරික ගමනට හේතු වෙන කාරණේ කියලා. ඒ තණ්හාව ඇති වෙන එක ගැන අපි පටිච්චසමුප්පාදය ගැන දන්නේ නැතු හන්දා ස්පර්ශ ප්‍රත්‍ය වේදනාව ආදී කාරණා කින්දා බවත් අපි අහලා තියෙනවා. වගේම අපේ හිතලක් තියෙනවා. සූත්‍රය අරගෙන ගත්තාම පින්නතුනේ අරගෙන බලපුවාම බුදුරජාණන් වහන්සේ තණ්හාව ඇති වෙන දේ ගැන ටිකක් තවත් නිර්වචනයක් දෙනවා. ඒක හරියට කිව්වොත් ප්‍රායෝගිකාර්ථයෙන් කියලා කියන්න පුළුවන්. කත්ත තණ්හා උපජ්ජමානා උපජ්ජති කියලා. කොහෙද තණ්හාව ඇති වෙන්නේ? තණ්හාව පවතින්නේ, තණ්හාව පිහිටන්නේ කියලා අහනවා. අනේ එතකොට තථාගතයන් වහන්සේගේම පිළිතුර වෙන්නේ යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති කියලා. යමෙකුගේ ලෝකය තුළ යමෙකු සාදා ගන්නා සකස් කර ගන්නා තමන්ගේ ජීවිතයේ වටාවේ ඇති කර ගන්නා වූ වටපිටාව වපසරිය තුළ යමක ප්‍රිය ස්වභාවයක් ඇද්ද, මන වඩන ස්වභාවයක් ඇද්ද, සැපයි කියන හිතා ගන්නා වූ ස්වභාවයක් ඇද්ද, අන්න එතනයි තණ්හාව හටගන්නේ කියලා කියනවා. පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජ. දැන් අපි මේ දේ ගලපා ගන්න ඕන ප්‍රායෝගික පැත්තට. ඇත්තටම ඔහොම කියනකොට ප්‍රායෝගික පැත්තට ගැලපිලා තියෙනවා. අර දේශනාවේ තියෙන කාරණාවන් වලට පටිච්චසමුප්පාදයේ ආකාරයට එහෙම අපි ගලපා ගන්න බලන්න ඕන. එන්නේ ඒක ගැනයි බුදුපියාණන් වහන්සේ ඊළඟට කියලා දෙන්නේ මේ විදිහට ප්‍රිය රූපය සහ මන වඩන තමන්ට කැමති ස්වභාවයේ තියෙන කමන්ට සැපයි කියලා හිතන හොඳයි කියලා හිතන කාරණාව කොහෙද තියෙන්නේ කිව්වහම අන්න එතකොට කියලා දෙනවා ඇහැ ගාව තියෙනවා, කන ගාව තියෙනවා, නාසය ගාව තියෙනවා, දිව ළඟ තියෙනවා, ශරීරයේ ගාව තියෙනවා, හිත ගාව තියෙනවා, බාහිර රූපේ ළඟ තියෙනවා, ශබ්දේ ළඟ තියෙනවා, ගඳ සුවඳ ළඟ තියෙනවා, රසේ ළඟ තියෙනවා, ස්පර්ශයේ ළඟ තියෙනවා සහ සිතුවිල්ල නැත්තම් අරමුණ ළඟ තියෙනවා. තවත් එහාට යනවා
රූපය දැක්කා නොවුනාට ඒ රූපය ගැන හඳුනා ගැනීමක් තියෙන්න පුළුවන්. ඒ සද්දය ඇහෙන දේ යම්කිසි කාරණාවක ශබ්දයක් ඇහුණා නම් ඒ ඇහිච්ච දේ අපිට මනාකොට අහන්න බැරි වුණාට අපි හඟින අපි තේරුම් ගන්න සංඥාවක් වශයෙන් ගන්න හඳුනා ගන්න යමක් තියෙන්න පුළුවන්. ඒ දේට අපි ප්‍රිය කරන්න පුළුවන්. ඒ දේ අපි හොඳයි කියලා හිතා ගන්න පුළුවන්. වෙනදුනේ මේ හොඳයි සහ ප්‍රියයි කියන වචනේ වර්ධවා තේරුම් ගන්නට එපා. භවනා කරන ඇතු දන්නවා මේක ගැන. මේක තුල කියවෙන්නේ නැහැ අර හොඳයි කියලා කියන එක. අපි කියමු උදාහරණයක් ඇරෙන්න මේ හොඳ කියන එක පැණි රසට උපමා කළොත් එහෙම, නරකය කියන එක තිත්ත රසට උපමා කළොත් එහෙම, මේක මේ පැණි රස ගැන විතරක් නෙවෙයි කියන්නේ, මේක තිත්ත රස ගැනත් කියන ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය කියන එක ඇහැට දකින්න රූපය තුල දකින්න මනාප වෙන්නත් පුළුවන්, නොදක ඉන්න මනාප වෙන්නත් පුළුවන්. කනට අහන සද්දය අහන්න මනාප වෙන්නත් පුළුවන්, නාහ ඉන්න මනාප වෙන්නත් පුළුවන්. දිවට දැනෙන රසය දැනගන්න මනාප වෙන්නත් පුළුවන්, නොදැන ගන්න මනාප වෙන්නත් පුළුවන්. එතකොට මෙතන දැනගන්න එකත් අහන එකත් දකින්න එකත් නොදකින්න එකත් නාහන එකත් නොදැනගන්න එකත් කියන මේ හැම කාරණාවකම තියෙන්නේ ප්‍රිය ස්වභාවය සහ මනාප ස්වභාවය. අහන්න මනාපයි නම් අහනවා, අහන්න අහන්න මනාපයි නම් අහන්නේ නැහැ. දකින්න මනාපයි නම් දකින්න ප්‍රියයි නම් දකින්නවා බලනවා. එහෙම නැත්නම් ඒක බැහැර කරලා දාන්න උත්සාහ කරනවා. ඔන්න ඔතනයි තණ්හාවේ ආරම්භය. භාවනා කරගෙන යනකොට අපි සිහියට ප්‍රධාන තැන දීලා ඊට වුණාම අපේ ශරීරයට ඉගෙන ගන්නවා, යුවත් එක ඉගෙන ගන්නවා, ඔයානම් මනන් ඒ හැම එකක්ම කරගෙන කරගෙන බලනකොට අපි කරන ක්‍රියාවල් වල ගොඩක් ගොඩක් කියලා වන්නවට සතියෙන් ඉන්න පුළුවනි. නමුත් දුකක් තියෙනවා තාම ඉතුරු වෙන. ඒක තියෙන්නේ කොහෙද කියලා බලනකොට බුදුපියාණන් වහන්සේ දැන් අපිට උගන්වනවා අති සූක්ෂම කොටස මොකද්ද? රූපය බලනකොටම ඒ රූපය කෙනෙහි අපි ගාව තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ රූපය තියෙනවා කියලා යම් කිසි උදල සංඥාවක් ගත්තාම, ඒ රූපය කෙරෙහි අපේ හිතේ යම් කිසි සිතුවිලි මාත්‍රයක් ඇති වුණාම, ඒ රූපය කෙරෙහි අපිට හිතන්නට වුණාම, ඒ රූපය ප්‍රතික්ෂේප කරන්නට වුණාම, සද්දේටත් ඔය වගේමයි, ගඳ සුවඳටත් ඔය වගේමයි, ඒ ආදී වශයෙන් අපිට ඉගෙන ගන්නට සිද්ධ වෙනවා. පින්නකොට අපේ ජීවිතය තුළ තණ්හාව නැතිනම් ප්‍රිය වූ ස්වභාවය හෝ මధుර වූ ස්වභාවය, මනාප වූ ස්වභාවය කොහෙටද මම ඇති කරගන්නේ කියලා අන්න එතනයි තණ්හාවේ ආරම්භය තියෙන්නේ. එතනයි තණ්හාවේ ඇරඹුම තියෙන්නේ, තණ්හාවේ ආරම්භක ලක්ෂ්‍යය තියෙන්නේ. අපි මෙනෙහි කරන්න පුළුවනේ සූත්‍රානුකූලව අවිද්‍යා පච්ච සංඛාරා, සංඛාර පච්ච විඥානං, විඥාන පච්ච නාම රූපං, නාම රූප පච්ච සලායතනං, සලායතන පච්ච පස්සෝ, පස්ස පච්ච වේදනා, වේදනා පච්ච. මෙහෙම තමයි තණ්හාව ඇති වෙන්නේ. ඒක හරි සූත්‍රාර්ථය තුල තියෙනවා. ඒක හරියටම හරි. නමුත් ප්‍රායෝගිකාර්ථයට එනකොට, සතිපට්ඨානයට අනුව බලනකොට අපි අපේ මේ එදිනෙදා ජීවිතය තුළ තණ්හාව කියන දේ නිරන්තරයෙන්ම වර්ධනය කරගන්නවා වෙන්න පුළුවන්. ඒ වර්ධනය කරගන්නවා නම් කරගන්න විදිහයි මේ සමුදය සත්‍ය කියන කොටස ගැන සතිමත් වෙන්න ඉගෙන ගන්න ශ්‍රාවකයා තේරුම් ගන්න. එයාට එතකොට අධ්‍යයනය කරන්න තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි, තමන්ගේ මේ අසකන නාසයේ දිවකය මනස වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ කාරණා ටික. ඒ දේවල් වල ඇලීමද තියෙන්නේ ගැටීමද තියෙන්නේ, මොන කාරණේටද ඇලීම තියෙන්නේ මොන කාරණේටද ගැටීම තියෙන්නේ කියන එකයි හොයා ගන්න ඕන වෙන්නේ, තේරුම් ගන්න ඕන වෙන්නේ, බලා ගන්න ඕන වෙන්නේ, අවබෝධ කර ගන්න ඕන වෙන්නේ. මේක ඥානය. එහෙම තේරුම් ගන්න එක ඥානය. එහෙම තේරුම් ගත්ත කෙනාට තේරෙනවා, අහා එහෙමනම් මේ තණ්හාවේ
බැහැරවීම කොහෙද තියෙන්නේ? ඇහෙන් උපන්න තණ්හාව තුළ, රූපයෙන් උපන්න තණ්හාව තුළ, ඒ රූපය කෙරෙහි ඇතිවෙච්ච තණ්හාව තුළ වෙනතුනි. ඒ තණ්හාවේ නැතිවීම, නිරෝධය, බැහැරවීම, නැවත හටගන්නා වූ නැති ස්වභාවය තියෙන්නේ කොහෙද? ඒ රූපය තුළම තමයි. අපේ ක්‍රමයට සමහර වෙලාවන් වලට අපි ඒ දේ මෙනෙහි කිරීමක් දක්වා වෙන තැනකට අරන් යනවා වෙන්න පුළුවන්. හොඳයි ඒකත්, නමුත් ප්‍රශ්නය වෙන තැනක තියෙන්නත් පුළුවන්. මේ වගේ කොටසක් ගැන අපි මීට කලිනුත් කතා කළා. භාවනා මාර්ගය තුළට එනකොට එතකොට අපිට හම්බ වෙනවා ලැප්තන ලොක් කරන්න අවස්ථාවක්. හටගත්ත තැනම බැහැර කරන්නට අවස්ථාවක් එනවා. රූපය කෙරෙහි තණ්හාවක් ඇති කරගන්නවාද, රූප සංඥාව කෙරෙහි තණ්හාවක් ඇති කරගන්නවාද, රූප විතර්කය කෙරෙහි, රූප විචාරය කෙරෙහි තණ්හාවක් ඇති කරගන්නවාද, ප්‍රේමයක් ඇති කරගන්නවාද, මනාපයක් ඇති කරගන්නවාද, මිචිකත්වයක් ඇති කරගන්නවාද, බැහැර කරන්නට අවස්ථාවක් එතනදිම හේතුව අපි හඳුනා ගන්න හිඳයි. මේ දේ තුළ තියෙන බැහැර කිරීම, තණ්හාවේ බැහැරවීම තියෙන්නේ ඒ දේ හටගත්ත තැනම කියන එකයි. නෝක හඳයි මේ සාකච්ඡා පිළේදී මම ගොඩක් වෙලාවට කියපු වචනයක් වුණේ ඇත්තට මතක ඇති. බුද්ධ ශාසනය තුළ ප්‍රශ්නයට උත්තරේ කියලා කියන්නේ ප්‍රශ්නය දකින්න එකම තමයි කියන්නේ. මතක ඇති බුද්ධ ශාසනය තුළ වෙනම උත්තරයක් නැහැ ඇත්තම කියනවා නම් ප්‍රශ්නේ හරියට බලන්න කියනවා මිස. අන්න එතකොට තේරෙනවා මේ දේ තුලින් නිදහස් වීම තියෙන්නේ මෙතනම තමයි කියන්නේ. අපි එතකොට සතිපට්ඨානයේ වඩන ඇත්ත හැටියට හිත පුරුදු කරන්ට ගනි බලන්න හෝ අහන්න හෝ දැනගන්න ආදි වශයෙන් ඉන්ද්‍රියේ හෝ ආයතනයන් ටික පුරුදු කරන්ට ගනි. හොඳට සතිමත් වුණාට පස්සේ අවංකවම කියන්නොත් මේක අපි තේරුම් ගන්නට ගනි දේවල් දකින්නකොට අහනකොට ආදී ඒ අරමුණු ගන්නකොට තණ්හාවෙන් ඒ දේ අල්ල ගන්නවද නැද්ද කියන කාරණය. ඒ දේ තණ්හාවෙන් අල්ලා ගත්තට පස්සේ මම මේක ගත්ත වෙලාවේ තණ්හාවකින් ගන්නට නැතු වෙන්න මෙන්න මෙහිමයි ක්‍රියාත්මක කරන්න ඕනේ කියන හිතන එක ඇත්තටම පළකට අදාළ නැහැ. හේතුව ඒ දේ හටගෙන ඉවරයි. නමුත් බුදුපියාණන් වහන්සේ අපිට දේශනා කරන පිළිතුනේ මේක තුල අපිට අල්ලන්න පුළුවන් අවස්ථා තියෙනවා කියලා. බලන්න රූපය තුල පුළුවන්, ඇස තුලත් පුළුවන්. රූපය කියන එක ඇති වුණාට පස්සේ ඒ රූපය බලපු බව ඇති කරගන්නා වූ දැනීම තුලත් පුළුවන්. අපිට රූපයෙන් නතර වෙන්න බැරි කමක් තිබුණා නම්, එහෙම නැත්නම් බාහිර රූපයෙන් නතර වෙන්න බැරි කමක් තිබුණා නම්, ඇස ළඟදී නතර වෙන්න බැරි කමක් තිබ්බා නම්, විඥාණය තුළ චක්කු විඥාණය කියලා කියනවා ඇසේ හඳුනා ගැනීම තුළ තේරුම් ගත්තා නම් දැන් යන්නේ වැරදි පැත්තට කියලා, තණ්හාව හදා ගන්නා වූ පැත්තට කියලා, ප්‍රිය වූ මధుර ස්වභාවයෙන් තණ්හාවට ඇලී ගැලී ඉන්න ස්වභාවයේ පැත්තටයි මේ යන්නේ කියලා අනෙතින් නතර කරන්න පුළුවන්. මේ තුන එකතු වුනහම වේදනාව ඇති වෙන්න කලින් වින්දනය කරන්න කලින් ස්පර්ශයක් ඇති වෙනවා. මේ තුනේම සම්බන්ධතාවයක් ඇති වෙනවා. හැබැයි මේක හරි සූක්ෂමයි. මම ඒක කිව්වේ හිත තැම්පත් කරගත්තට පස්සේ තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ කියලා. හොඳ හිතේ තැම්පත්කමක් තියෙන්න ඕන. එහෙම වුණාට පස්සේ අපිට තේරෙනවා වින්දනය කරන්න කලින් මේක ස්පර්ශය ලැබිච්ච වෙලාවේදී මේ කාරණා තුන සම්බන්ධ වෙච්ච වෙලාවේදී අපි හඳුනා ගැනීම කළාට පස්සේ මේකට මම ඇලෙනවාද නැද්ද කියන එක හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම හඳුනා ගත්තා නම් එතනමයි ඒ දේ නිදහස තියෙන්නේ. හැබැයි කෙනෙක්ට බැරි වෙන්න පුළුවනි රූපය කියන බාහිර කාරණාව තුළම තණ්හාව තියෙන විදියක් තේරුම් ගන්න. හැබැයි එයා ඇහැගාවට එනකොටත් බැරි වෙනවා නම් මේ විඥානයේ අසත් රූපයක් විඥානයක් කියලා කියන මේ අවදීදීත් බැරි වුණා නම් ඒ තුනේ එකතු වෙන හැදෙන ස්පර්ශයේ සිද්ධ වෙච්ච වෙලාවේදී ඒ රූපය දකින්න වෙලාවේදී එකනදී අල්ලගත්තා නම් එහෙම නැතිනම් එතනදීත් බැරි වුණා නම් ඒ දේ වින්දනය කරන අවස්ථාවදී අල්ලගත්තා නම් මම මේකට තණ්හා වෙනුනේ මේ අල්ලගන්න කියලා එතනින් එහාට මේ දුකේ ඇතිවීමක්
එතනින් එහාට මේ දුකේ ඇතිවීමක් නැහැ. නමුත් මේ තරම් කාලයක් දුකක් තියෙනවා. අවිද්‍යාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥානං, විඥානපච්චය නාම රූපං, නාම රූපපච්චය සලආයතන, සලආයතනපච්චය පස්සෝ කියන තැනට එනකම් මෙයා දුක හදාගන්න. ඒකට කාරි නැහැ. දුක වේදනා අර සම්භවන්ති කියලා කියන අර පහලටම ගිහිල්ලා පටිච්චසමුපාදයේ යටටම ගිහිල්ලා ඒ විදිහට දුකක් හදා ගන්නා වූ ස්වභාවයකට මෙයා යන්නේ නැහැ. ඊට කලින් මෙයා හිත නතර කර ගන්න සිද්ධ කෙසේ නමුත් පින්තුනේ බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ඔය කියන ස්තරයන් කොහේ හරි කමක් නැහැ. දුකකට මෙහා මේ කාරණාව තුළ තණ්හාවක් තියෙන විත්‍ය එහෙම නැතිනම් මම මේ දේ මధుර ස්වභාවයෙන් ප්‍රිය ස්වභාවයෙන් අල්ල ගන්නා වූ ස්පර්ශ කර ගන්නා වූ විත්‍ය වර්තමානීය තුල හඳුනා ගන්නට බැස් වෙන්න මෙනෙහි කරන්නට නෙවෙයි වර්තමානීය තුල හඳුනා ගන්නට බැස් වෙන්න. එහෙම වුණාට පස්සේ අපිට පුළුවන්කම හම්බ වෙනවා දුකක් නැතුව ජීවිතේ. එහෙමයි සූත්‍රයේ කියලා කියන්නේ. මේ ආකාරයට බලනකොට පින්තුනේ අපිට ඇති වෙන දුක අපි තණ්හාව හදා ගන්නා වූ තැන ඒ කාරණාව භාවනාව තුළදී සිහිය වැඩිම තුළදී පර්යංකය තුළදී වෙන්න පුළුවන්. එක දවසක් තුළදී අපිට ආපස්සට බලන්න පුළුවන් කමක් තියෙනවා නම් අර සද්දේ එනකොට මම ඇත්තට මේකට ඇලෙන්න පටන් ගත්තේ කොහෙදිද? සද්දේ ඇත්තක තියෙනකොටද ඒ සද්දේ මංගාවට එන්නත් යම් කිසි වෙලාවක් යන පුළුවන්. පතුමේ හොඳට බලන්න. ඔයලා බලන්න ඕනේ මම කියන්නේ. එතකොට කනට ඇහිලා මම මේක ශරීරයට අරගෙන වින්දනය කරනකොටද මේක රිස්පොන්ස් වෙලා මේකත් එක්ක මෝදි වෙලා යාවෙලා මේකටම වෙලා අහගෙන ඉන්නකොටද මට මේකට තණ්හාව ඇති වුණේ කියලා අපිට හොයාගන්න අවස්ථාව තියෙනවා. ඒ දේ වින්දනය කරනකොට උදාහරණයක් වශයෙන් ගත්තොත් තියෙන සින්දුවක් නම් අරේ ඇහෙන්න පුළුවන් අපි ගණන් ගන්නේ නැතුව. නමුත් අපි අහන්න පටන් ගන්න පුළුවන් අන්න විඥානය පතිත වෙච්ච වෙලාව. එතකොට අන්න එතනයි අපි හොයාගන්න ඕන මොන අවස්ථාවේදීද මොන අවධියේදීද මගේ තණ්හාව කියන එක මේ දෙයත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඇහැට රූපය විඥානය කනට සද්දේ විඥානය කියන එක ස්වභාව ධර්මය. නමුත් ඕකට මගේ තණ්හාව ඔබන්නේ කොහෙද කියන කොහෙදිද කියන එකයි හොයාගන්න ඕන කම තියෙන. අන්න ඒක අල්ලගන්න එකයි මේ අවධියේදී අපි සිදු කරන්නේ. ඒකට තිහිත තැම්පත් කරගන්න සිද්ධ වෙනවා. අපිත් එක්ක මේ මොහොත තුළ ඉන්ට ඉගෙන ගන්නට වෙනවා. වගේම මේ මොහොත තුළ ආපස්සට යන්න ෂණිකව ආපස්සට යන්න පුළුවන්කමක් තියෙන තරමේ හිතේ තැම්පත්කමක් ප්‍රතිවේක්ෂා ගුණයක් ඉවසීමක් සමාධියක් තිබිය යුතුම වෙනවා. තිබිය යුතුම වෙනවා. ඒ මොනහම පිනතත් අපිට අපේ ජීවිතය තුළ තේරෙන්න ගනීවි කො දුකක් තියෙනවා. ඒ දුක තියෙන හේතුව තමයි මේ දේවල් වලට මම ප්‍රිය ස්වභාවය දාගන්න හන්දා මధుර ස්වභාවය කැමති ස්වභාවය දාගන්න හන්දා. එහෙම නැති තැන එහෙම නොවන තැන ඒක තුළ දුකක් නැහැ නේද එහෙනම් කියලා. එහෙම හිතන පාඨකයාට බුදු පියාණන් වහන්සේ ඊළඟට කියලා දුකෙන් නිදහස් වෙන මාර්ගයක් තියෙනවා කියලා. වෙන මොකක්වත් නෙවෙයි ආරෂ්ඨාංගික මාර්ගයේ ඔය ඇතු හොඳාකාරව දන්නව මොනවද කාරණා අට කියලා. ඒ කාරණා අටෙත් තියෙනවා අපි මෙච්චර කාලයක් හදාගෙන හිටපු දෙයක් තිබිලා තියෙනවා දුක හදාගන්න විදිහට. අපි දැකපු දර්ශනයක් දෘෂ්ටියක් තිබිලා තියෙනවා දුකෙහිම ඉන්න විදිහට දුකම ප්‍රකට වෙන විදිහට දුකම ප්‍රචලිත කරගන්න විදිහට. ඒ දෙයින් බැහැර වෙන ඒ දෙයින් නිදහස් වෙනවා. අපේ සිතුවිල්ලක් තිබිලා තියෙනවා ඒ සිතුවිල්ලෙන් බැහැර වෙනවා. මේක පොතේ තියෙන විදිහට ඒ දේ හිත හිත අතරන්ට යන එකක් වෙන්නත් පුළුවන්. නමුත් සතිපට්ඨානයේ වඩන කෙනාට අවබෝධාත්මක අවබෝධයක් තියෙනවා. මම ඒකට තවත් වචනයක් කියන්න විදර්ශනාත්මක අවබෝධයක් තියෙනවා. වෙන දෙයක් ගැන නෙවෙයි තමන්ගේ දෘෂ්ටිය ගැනම දැකලා 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 අවබෝධ කරගත්ත ප්‍රමාණයක් තියෙනවා. මගේ දෘෂ්ටිය දුක හදාගන්නා වූ මට්ටම මොකක්ද? දුකක් නැතුව තියෙන මට්ටම මොකක්ද? මගේ වචනය ඊටත් කලින් අපි කියමුකෝ මගේ සිතුවිල්ල
දුක හදා ගන්නා වූ මට්ටම තුල තියෙන්නේ මොන අවදියේද? දුකක් නැතිව තියෙන්නේ මොන අවදියේද කියලා. මොකද අපි ජීවත් වෙන්න ඕන ධර්මය අහලා පිළිපැදලා පුරුදු වුණාට පස්සේදී මරණකන් ජීවත් වෙන්න ඉපැයි. එහෙම ජීවත් වෙන්න කියලා දෙන ප්‍රතිපදාවයි මේ. ඊට පෙර ආතු අපි කතා බහ කළා වෙන්න පුළුවන් පින්තුනේ, හිතුවා වෙන්න පුළුවන්, ජීවිතේ අදහස් දරුවා වෙන්න පුළුවන්, වැඩ කටයුතු කළා වෙන්න පුළුවන්, වෑයම් කළා වෙන්න පුළුවන්, ජීවිතයක් පැවැත්වුවා වෙන්න පුළුවන්, යම් යම් කාරණාවල බැසගෙන හිටියා වෙන්න පුළුවන්, හිත පැලපදියම් කරගත්තා වෙන්න පුළුවන්. නොදැන දැන් අපි ඒව දැනගෙන කරන්න පටන් ගන්නවා. දැන් අපි ඒව ස්පර්ශ කරමින් කරන්න පටන් ගන්නවා, හඳුනා ගනිමින් කරන්න පටන් ගන්නවා. මොකක් නැතුවද? තණ්හාවක් නැතුව, දුකක් නැතුව, දුක හදාගන්නේ නැතුව, තණ්හාව වඩා වර්ධනය කරගන්නේ නැතුව, තණ්හාව පැඩි දියුණු කරගන්නේ නැතුව අපි ඉගෙන ගන්නවා මේ දේවල් එක්ක සාමයක් පවත්න්නේ කොහොමද කියලා. ලෝකයේ තියෙන කාරණාත් එක්ක නොඇලී නොගැටී ඉන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නවා. අන්න එහෙම ඇති වුණාම ඒකට කියනවා සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. සම්මා ඥානේ වෙන්නේ යහපත් වූ නුවණ වෙන්නේ. එතකොට අර තිබිච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනකොට අපිට පේන්න පටන් ගන්නවා, දැක්කේ නැති වුණාට මේ මාර්ගයේ අන්ත දෙකක් තියෙනවා කියලා. තමන්ගේ වචනය කියන මාර්ගයේ අන්ත දෙකක් තියෙනවා, සිටිවිල්ල කියන මාර්ගයේ අන්ත දෙකක් තියෙනවා, දෘෂ්ටි අදහස කියන මාර්ගයේ අන්ත දෙකක් තියෙනවා. ආදී වශයෙන් මේ අන්ත දෙක අපිට පේන්න පටන් ගන්නවා. මග්ගා මත්ති ගමකෝණ විජ්ජති. හරි ලස්සනයි අතන විජ්ජති මාර්ගයේ ඒ ගාථාව. මාර්ගයක් තිබ්බා වුණාට යන කෙනෙක් නෑ, කර්මයක් තිබ්බා වුණාට කරන කෙනෙක්. මේකේ මමෙක් නැති එකක් තියෙනවා, මෙතන ක්‍රියාවලියක් තියෙනවා. අවසානයේදී අපි අපේ හිත පතිත කරගන්නවා අපි නැතුනේ. දුකක් රහිතව මේ ලෝකේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන නම ගන්න. දුකක් රහිතව මේ ලෝකේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන අපි හදාරමු, අපි ඉගෙන ගන්න, අපි තේරුම් ඇති කර ගන්න. ඒ වෙන දෙයක් හඳ නෙවෙයි, වෙන කවුරුවත් කියාපු හඳ නෙවෙයි, තමන්ගේම අධ්‍යක්ෂීම හඳ, තමන්ම ඒ දේ අවබෝධ කරගත්ත හඳ. ඒක බාහිරට කියන්න ඕනේ නැති වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේමයි තමන්ගේ මොකක් හරි අඩුපාඩුවක් දැකපු ගමන් විගහට හදා ගන්න පුළුවන් කාරණාවක් වෙන්න එච්චරයි. ඒකට හේතුව තමයි දුක හදා ගන්නව නැති මට්ටමකට වෙලා ජීවත් වෙන්න ඉගෙන ගන්න. මේ ලෝකෙ කොහොමද දුක් තියෙන තැනක්? මේක කොහොමද කුණු ගොඩක්? අසූචි වලක් හැටියට බුදු පියාණන් වහන්සේ මේක ගැන සදාන් කරලා තිබ්බා කියලා තිබ්බා. ඒක හින්දා ලෝකේ කොහොම ප්‍රශ්න තියෙන්න පුළුවන්, හරදර තියෙන්න පුළුවන්, දුක් තියෙන්න පුළුවන්? ඒක හරි නැහැ. තීචා ශ්‍රාවකයා වෙච්ච බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවකයාට හම්බ වෙනවා අලුත්ම වූ ජීවන ක්‍රමයක්. මේ ලෝකේ මොන දේ වුණත් මම මේ විදිහට හිටියොත් මට පුද්ගලිකව දුකක් නැහැ කියලා. ඒ තැන තේරුම් ගත්තට පස්සේ සතිපට්ඨානය හඳා ඒ තැනත් එක්ක ඉන්නේ කොහොමද කියන එක හදාරුවට පස්සේ සතිපට්ඨානය පුරුදු කරපු හඳා ඒ කෙනාට ඒ අනුසාරෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ දේ තුළ මමත්වයේ බන්ධනයක්, මමත්වයේ රැහැනක් නැති සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති. මේ ලෝකේ තියෙන සියලුම ධර්මතාවයන් අනාත්ම විත්‍ය, ආත්මයක් නැති විත්‍ය. මේ හැම එකක්ම ධර්මතාවයක් නිසා ආත්ම ස්වરૂපයෙන් ගන්නට හෝ ස්ථිර හැටියෙන් ගන්නට කිසිම කිසි දෙයක් මේ ලෝකේ නැති විච්චේ ආඩුම්ම තරුණ ආල්පෙනික්ක් කරන්වත් කිසිම කිසි දෙයක් නැති විච්චේ තේරුම් ගත්තට පස්සේ යදා පඤ්ඤාය පස්සති නුවණින් ස්පර්ශ කරාට පස්සේ ඒ සමංගෝ විසුද්ධිය. එයයි විසෝදයට නිවී සැනසීමට මාර්ගය හැටියට අපි තේරුම් ගන්න පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්ම මාර්ගය අපේ ධර්ම මාර්ගයේ බවට පරිවර්තනය වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු කල්යාණ මිත්‍රයා තමන් බවට පරිවර්තනය වෙනවා. මෙච්චර කාලයක් අපේ කල්යාණ මිත්‍රයා බුදුහාමුදුරු වුණා වෙන්න පුළුවන්, තවත් කවුරු හරි බණ කියලා දුන්න හාමුදුරු කෙනෙක් වුණා වෙන්න පුළුවන්. නමුත් දැන් වෙනකොට අපේ වචනේමයි අපේ කල්යාණ මිත්‍රයා.
අපේ සිතුවිල්ලමයි අපේ කල්යාණ මිත්‍රයා, අපිමයි අපේ කල්යාණ මිත්‍රයා, අපේ කයමයි අපේ කල්යාණ මිත්‍රයා, අපිමයි අපේ කල්යාණ මිත්‍රයා, අපේ හිතමයි අපේ කල්යාණ මිත්‍රයා. කෙලෙස් නැතුව මේ ගමන යන්න බෑ. කෙලෙස් හන්දා තමයි අපි මේ දේවල් තේරුම් ගත්තේ. තණ්හාය නිසායි තණ්හාය පරික්කය. අපිට තණ්හාවක් තිබ්බ හන්දයි අපි තණ්හාව හඳුනාගත්තේ. අපි දුක ඇති කරගන්න බව හඳුනාගත්තේ. ඒකට තේරුම් ගන්නට වෙච්ච ප්‍රධානම සහ පළවෙනිම කාරණේ වුණේ මට තණ්හාවක් තියෙනවා කියන එකයි. මම දුක හදා ගන්නවා කියන එකයි. මට ඇලීම් තියෙනවා කියන එකයි. මම බැඳීම් වලට ලක් වෙනවා කියන එකයි. ඒ ඇලීම් වලට ලක් වෙන්නේ කොහොමද, බැඳීම් වලට ලක් වෙන්නේ කොහොමද කියන එක හොයාගෙන යන එකයි චතුරාර්ය සත්‍ය ඇතුළේදී අපිට කියලා තියෙන්නේ. එතනදී හම්බ වුණා ඇහැ ගාවදි මම ඇලීම් හදා ගන්නවා, බැඳීම් හදා ගන්නවා, කන ගාවදි, නාසය ගාවදි, දිව ගාවදි, ස්පර්ශය ගාවදි, ශරීරයේ ගාවදි, සාහිත්‍ය ගාවදි. ඒ තැන් ටික දැක්කට පස්සේ එතනින් බැහැර වෙලා ඉන්න පුළුවන්ද කියලා ඉගෙන ගන්නට වුණාම තේරුම් ගන්නට වුණා, තේරෙන්නට වුණා ඇහැ තිබ්බට රූපය තිබ්බට මං ඔය රූපය බලන්න උවමනාව ඇති කරගත්තේ නැත්තම් මට දුක හදාගන්න ඕනේ නැහැ කියලා. ආයෙනම් ඒ උවමනාවත් ප්‍රශ්නයක්. අන්න විඥානයේ තේරුම් ගන්න පටන්. කනටත් ඔය වගේමයි. අනික් ඉන්ද්‍රියන් වලටත් ඔය වගේමයි. ඒ විඥානේ බැසගත්තට පස්සේ සමහරක් වෙලාවල් වලට අපිට ඕක බලන්න ඕන වෙන්නත් පුළුවන්, ඕන නැති වෙන්නත් පුළුවන්. උදාහරණයක් ඇටියට ගමනක් යන වාහනයක තව වාහනයක් වේගින් යනවා. තමන් දකින්න කැමතිම පාටක් තිබ්බ වාහනේ කවුරු හරි ලස්සන කෙනෙකුත් හිටිය කියලා අපි හිතමුකෝ. ඒකමට වගේ ඒ රූපේ දැක්කේ නැති වුණාට ඒ රූපේ කෙරෙහි අපි විතර්ක කරන්න පටන් ගන්නවා. හිතන්න පටන් ගන්නවා. හරි ලස්සන දෙයක් මේ ගියේ. මටත් එහෙම කටිබ බලන්නේ. අපි උන් හිතලා ඇති උන කර. ඒක ගැන વિચાર කරන්න පටන් ගන්නවා. එතකොට මේ රූපයක් දැකලත් නැහැ. අපේ නෙත ගැටිලත් නැහැ. ඒක තුල අපේ විඥානේ බැස ගන්න අවස්ථාවක් තිබිලත් නැහැ. නමුත් සංඥාවක් විතරක් අඳගෙන තියෙනවා. සංඥාව විතරයි අපි හඳුනාගෙන තියෙන්නේ. සංඥාව විතරයි අපිට අහු වෙලා තියෙන්නේ. ඒකට තණ්හාව හදාගෙන. ඒක හන්ද තණ්හාවෙ යන්න පටන් ගන්න තියෙනවා. තණ්හාවට දොරවල් ගොඩක් තියෙනවා. ලේසි නෑ මේක අල්ලන්න. අන්න ඒක අල්ලන එක තමයි සතිපට්ඨානෙ කියලා දෙන්නේ. මෙච්චර කාලයක් වෙනදුනේ අපි ඇත්තටම කියනවා නම් පුරුදු කරේ ඔය කියාපු ටික කොහෙන්ද සිද්ධ වෙන්නේ කියන එක තමයි. කොහොමද සිද්ධ වෙන්නේ කියන එක මම හරිම ලස්සනයි. හරිම ලස්සන පාරක්. එහෙම වුණාමයි පේන්න ගත්තේ උස් හැම වෙලාවකම අඩි තියෙන කරා අගොඩ කරන තමයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය තුල තිබිච්ච කාරණාවල් ටික පේන්න ගත්තේ තීරයට ගත්තේ අපි ඒව ස්පර්ශ කළාට පස්සේ. එතකොට අපි බුදුහාමුදුරුවෝ පිළිගත්තේ ඇත්තම කියනවා නම් ඒ කාලේ දැකලා තිබිච්ච නෑ, ඒ කාලේ ඔව් පන්සලේ දැකලා තිබිච්ච බුදු පිළිම හැටියට නෙවෙයි. කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් බණ කියලා බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙමයි කියලා කියලා දුන්න විදිහට නෙවෙයි. අවුරුදු 2000 ගානකට කලින් හිටපු කෙනෙක් හැටියටත් නෙවෙයි. අපිව තේරුම් ගන්නට පාර කියලා දුන්න කෙනා හැටියට. අපිව තේරුම් ගන්නට පාර කියලා දුන්න කෙනා හැටියට. වෙන මොකක්වත් නෙවෙයි අපිට තේරුම් ගන්න තිබ්බේ. ඔව් මම දුකක් හදා ගන්නවා. ඔව් මම තණ්හාවට ලක් වෙනවා. ඔව් මම ඇලීමක් කරනවා. ඔව් මට ඇලීම තියෙනවා. ඔව් මගේ ප්‍රතික්ෂේප කිරීම තියෙනවා. ඔව් මගේ පටිඝය තියෙනවා. ඔව් මගේ ආශාව තියෙනවා. ඔව් මගේ දෝෂය තියෙනවා. ඔව් මගේ මෝහය තියෙනවා. මේ ටිකයි අපිට තේරුම් ගන්න කිව්වේ. ඒකයි මේ සතිපට්ඨාන භාවනාව කියන එක මම මුලින්ද නම් කිව්වේ. ලෝකයාට අප්‍රියයි කිය. ලෝකයාට අප්‍රියයි. මොකද තමන් තුල තියෙන වැරද්දක්මයි එළියට එන්නේ. තමන් තුල තියෙන වැරද්දක්මයි එළියට එන්නේ. ඒකයි අපි කැමති නැත්තේ කමටහන් වර්ධා ඉදිරිපත් කරන්න. දැන් හරි නේද මං කිව්වා? හේතුව අපේ වැරද්දන එළියට එන්නේ. කවුරුත් කැමති නැහැ ඒක කියන්නේ. නමුත් අපි ගාව තියෙන වැරද්ද අර අඟුරු ටික අළු වලින් වහනවා වගේ වහලා දැම්මට හරියන්නේ නැහැ. මට මතක හිටියද දේශනාවේ තියෙන මෙන්න මේ උදාහරණය. ඒක හරියට කියනවා අර මොනවා හරි ගඳ ගන්න දෙයක්
කොළ කෑල්ලකින් වහනවා වගේ ගඳ තියෙනවා. පේන්නේ නැහැ, ඒක ඇත්ත. ගඳ තියෙනවා. අපේ ජීවිතේ පින්නතුනේ ආර්ය ශ්‍රාණික මාර්ගයෙන් සරසා ගන්න තැනටයි ප්‍රතිපඨානේ අපි අරගෙන යන්නේ. දැන් තේරෙනව නේද? එතකොට මේ සූත්‍රයේ අවසානයේදී කියන දවස් හතක් කළොත් මේක ඒකාකාර විදිහට යාට මේ ලෝකෙන් නිදහස් වෙන්න පුළුවන්, හෝ අනාගාමිකේ සලසා ගන්න පුළුවන් කියලා. වගේම මේ බැරි වුණොත් උපරිම අවුරුදු හතක් යයි කියලා කියනවා. අතහරින්නතු වැඩේ කළොත්. දැන් ඔයත්තන්ටම තේරෙනව නේද? සිහිය කියන කාරණය තුල, සිහිය කියන වචනය තුලත් පුදුමාකාර ස්තර ගණනාවක් තියෙනවා. පුදුමාකාර ස්තර ගණනාවක් තියෙනවා. අපි ගාව තියෙන මොනවා හරි එකක් ගමුකෝ. පෑන කියන්ටකෝ. පෑන නම් පෑන තමයි, එච්චරයි. මේක ගැන ආය කියන්න වෙන වෙන විශේෂ නිර්වචන නැහැ. නමුත් සිහිය කියන වචනේ අරගෙන බලන්න, ඒකට කොයි තරම්නම් පරිවර්තන දෙන්න පුළුවන්ද කියලා තියෙන්නේ. අවසානයේදී ඒ දෙයට පුළුවන් අපිට නැති වෙච්ච අපේ ජීවිතය ආපහු ලබලා දෙන්න. අන්න එහෙම වෙච්ච වෙනවටයි අපිටම කියන්න පුළුවන්කම තියෙන්නේ, මම මගේ දූපත කියලා. තමන් තමන්ගේ දූපත කියලා. අන්න එතකොටයි පින්තුනේ අපේ වචනයම අපිට කමටහනක් වෙන්නේ. අපි බලන රූපේම අපිට කමටහනක් වෙන්නේ. අපි අහන ශබ්දේම අපිට කමටහනක් වෙන්නේ. අපි දැනගන්නා වූ ගඳ සුවඳම අපිටම කමටහනක් වෙන්නේ. අපිට දැනෙන ස්පර්ශයම අපිට කමටහනක් වෙන්නේ. අපේ හිතට එන අරමුණම අපිට කමටහන අපිටම කමටහනක් වෙන්නේ. මේ ලෝකේ හැම මොහොතක්ම භාවනාවක් වෙන්න යන්නේ වුණාම, ඒ වුණාම විතරයි අපිට සතිපට්ඨානයක් ඇත්තටම වඩනවා කියන එක කියන්න පුළුවන් වෙන්නේ. 24 100%. ඊට මෙහා තමයි අර අවුරුදු ගානක් අපිට ඉන්ටර්ෆේස්. එතකොට බලන්න සතිපට්ඨානය කියන කාරණේ විතරක්ම ඒකාකාර විදිහට පුරුදු කළොත් අවුරුදු 7ක් යයි කියලා කියනවා. දැන් ඔයත්තන්ට තේරෙනවා ඇති මේක ඇතුලේ එතකොට දකින්න තියෙන උස්තර ගොඩක් තියෙනවා. අභ්‍යන්තරයට යන්න 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 මේක තුන පුදුමාකාර ගැඹුරක් වගේම ගැඹීරත්වයක් තියෙනවා. අපිට අලුත් නුවණක් ගෙනල්ලා දෙන විමුක්තියක් සැනසීමක් ගෙනල්ලා දෙන අලුත් අලුත් පාරවල් මේකේ ඇස්සේ තියෙනවා. අපි නොදකපු අපේ පැත්තක් තියෙනවා. නමුත් රසපසක තියෙනවා නම් දවස් හතක ප්‍රමාණවත් කියලා කියනවා. ඒ නිවසීම තියෙනවා නම් හිතේ තැම්පත්කම් තියෙනවා නම් ඒවට යන්න බැරි වෙන්නේ මොකද? අපේම තියෙන උමනායපාකම්. ඔය කියන දේ තමයි පින්වදිනේ මේ මුළු සාකච්ඡා පුරාවටම සාකච්ඡාවට ලක් කළේ. ඔයතන මතක ඇති මීට අවුරුදු 2කට කිට්ටු කාලයකට කලින් ඉඳලා අපි කතා කළේ මමයා කියන එක එක්ක ඉන්නේ කොහොමද, මමත්වයේ හඳුනා ගැනීම කියන එක තුළිනුයි අපි ප්‍රසන්නව කියන එක තේරුම් ගන්න පටන් ගත්තේ. මේ සාකච්ඡා මුලින් ඉඳලා සතිපට්ඨානය කියලා කියන්නේ යුගනන්ද භාවනා ක්‍රමයක්. යුගනන්ද කියලා කියන්නේ සමතය සහ විපස්සනාව කියන දෙක එකක් හා සමානව වැඩෙන භාවනා ක්‍රමයක්. ඒකට සමාන වචනයක් දුන්නොත් කාසියක දෙපැත්ත වගේ, කාසිය උඩ දානකොට ඒ කාසිය දෙපැත්තමයි උඩ යන්නේ. ලීයක් වගේ, ඒ ලීයේ දෙපැත්ත වගේ, ලීය මෙහෙම කළ උස්සනකොට ඒ ලීයේ දෙපැත්තමයි එසවෙන්නේ. එක පැත්තක් සේනවා, එක පැත්තක් නැහැ කියලා කියන්න බැහැ වගේ තමයි. හරියට අපේ කකුල් දෙක වගේ සමතේ සහ විපස්සනාව සතිපට්ඨානය තුළදී සාර්ථක වූ ගමනක් යන්න නම් අපිට කකුල් දෙකම භාවිතා කරන්න වෙනවා. ඔයත් ඕනනම් දැන් කරලා බලන්න, එක කකුලක් හොල්ලන්නේවත් නැතුව අනෙක් කකුලෙන් විතරක් ඇවිදින්නකො ගමන කියයි රවුමක්. එක තැන කරගෙනයි එහෙම යන්නේ. නැති ගමනක් තියෙන්නේ කකුල් දෙකම පාවිච්චි කරොත් විතරයි. මේ ගමන තුලදී පින්නොතනේ අපිට අපේ හිතේ තැම්පත්කම හදාගන්න සිද්ධ වුණා. ඉවසීම කියලා එකට නමකුත් දැම්මා. සමාධිය කියන විස්තරුනේ අන්න එහෙමයි. අපිට ඉවසන්නට සිද්ධ වුණා. ඒ ඉවසීම හින්දා අපි කරුණාකාරණා දැක්කට වඩා දකින්න පටන් ගත්තා. කලින් දැක්කට වඩා දකින්න පටන් ගත්තා. මේ දේශනා පිළි තිබිච්ච සුවිශේෂත්වයක් තිබ්බා. අර සුදති ස්වාමීන් වහන්සේ කිව්වා මේධාවිගේ බණවල විශේෂත්වය තමයි කලින් දේශනාවට වඩා ඊළඟ දේශනාව බොහොම ලස්සනයි කිව්වා. ඒ දේශනාවට වඩා ඊළඟ එක තවත් ලස්සනයි.
ඇත්තට මේක මගේ ආශ්චර්ය නෙවෙයි. ඒක ධර්මයේ ආශ්චර්ය. මේ ධර්මයේ අපි ගැඹුරට යන්න යන්න අපි මීට කලින් දැකලා නැති ලස්සන ලෝකයක් පේන්න පටන් ගන්නවා. ඒක එක හා සමාන වෙනවා. මොහොතේ ගැඹුරට යන්න ගැඹුරට යන්න අපි මීට කලින් දැකලා නැති විදිහේ පුදුමාකාර ලස්සන ලෝකයක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. සමහරක් විට පින්තූර වල දැකලා තියෙනත් පුළුවන්. බුදු පියාණන් වහන්සේ පහාරාද සූත්‍රයේ දේශනා කරලත් තියෙනවා. මේ සාකච්ඡා පිළි චුට්ට 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 අපි කතා කරගෙන එනකොට කලින් එකට වඩා ඊළඟ එක ලස්සන වුණේ පින්තුනේ. ඒ තිබ්බ දේ තුලම තිබ්බට වඩා ගැඹුරක් අපි දකින්න පටන් ගත්තා තමයි. එන්නේ එහෙමයි අපි විපස්සනාව ස්පර්ශ කරන්න ගත්තේ හිත තැම්පත් කරගත්ත හින්දා. ඉතින් ආන් ඒ ගමනකයි අපිට අවසානයක් වෙනකොට දැන් මේ හම්බ වෙන්නේ ආරස්ථායක මාර්ගය කියන මේ කාරණාවල් ටික. ආරස්ථායක මාර්ගයේ කාරණා අට මොනවද කියලා ඔයාට දන්නව මම ආයි කියන්න ඕනේ නැහැ. ඇත්තටම කියනවා නම් කාලේ නිකන් මිදම් කරන්න ඕනේ නැහැ. නමුත් ඒ හැම අවස්ථාවකම අපිට සතිමත් වෙන්න පුළුවන්ද කියන එකයි ඔයන්ට වැදගත් වෙන්නේ. අනේ ඒදී හඳුනා ගත්තා නම් පින්නතුනේ ආරස්ථායක මාර්ගයේ කාරණා අටම දැනගන්න ඕනත් නැහැ ඇත්තටම කියනවා. ආරස්ථායක මාර්ගය දැනගන්නත් ඕනේ නැත්තම් කිව්වොත් අපි අපේ ජීවිතේ ගත කරනකොට ඒ ගත කරන ප්‍රායෝගික ජීවිතේට මේ ධර්ම ප්‍රායෝගික කර ගන්නවා නම් අන්න එතනදී දුක හදා ගන්නවද දුකෙන් නිදහස් වෙනවද කියන ප්‍රශ්නාර්ථ දෙක. දුක හදා ගන්නවා නම් ඒ දෙයත් අපිට තේරෙවි. දුකෙන් නිදහස් වෙනවා නම් ඒ දෙයත් අපිට තේරෙවි. බාහිරට කියන්න නම් පුළුවන් දුකක් නැහැ මෙහෙමයි කියලා. වංකම තමන් දන්නවා ඇත්තට මොකක්ද තියෙන්නේ කියලා. මේක පින්නතනේ තමන්ට තමන්ව පින්නන ධර්ම. තමන් තමන්ව දකින ධර්ම. තමන් තමන්ව හඳුනා ගන්න ධර්ම. මේ ගමනේ අවසානයේට අපිට අපේ 100%ක්ම පේන්න පටන් ගන්නේ. ඒ වෙන මොකක්වත් හින්දා නෙවෙයි. අපේම අදහස දකින්න හින්දා. අපේම වචනය දකින්න හින්දා. අපේම සිතුවිල්ල දකින්න හින්දා අපේම වැඩ කටයුතු දකින්න හින්දා අපි උත්සාහ කරන විදිය දකින්න හින්දා අපි පවත්වන ජීවිතය දකින්න හින්දා අපි හිත තැම්පත් කරගන්නේ මොනවාගේ දෙකියට දකින්න හින්දා අපි අරමුණු කරන්නේ මොනවද කියලා දකින්න හින්දා අන්න ඒක දකින්න එකටයි අපි කිව්වේ අපක්ෂපාතී නිරීක්ෂකයා වෙන්න ඕන කියලා. එයාට විතරයි අර දේවල් ටික බලන්න පුළුවන්. මීට කලින් අපි මේ දේ කරන කෙනා වුණා දැන් එහෙම නැහැ. කරන කෙනාව පැත්තක තියලා අපි පැත්තක ඉඳලා බලාගෙන ඉන්නවා මේ සම්දර්ශනයේ දිහා. එන්නේ ඒ ගමනකයි පිනපිනේ අපි මෙච්චර කාලයක් මේ දැවෙන්නේ. ආන් ඒ ගමනටයි අපි කිව්වේ සතිපට්ඨානය කියලා. සිහි පිහිටුවීම කියලා. ඒ සිහි පිහිටුවීමෙන් ලැබුණේ අසිහියෙන් හිටි අපිට සිහියක්. සිහියෙන් හිටි අපිට තවත් ගැඹුරු සිහියක්. අන්න ඒ නුවණ පහළ වුණාට පස්සේ අපිම නිදහස් වෙන්න ගත්තා අපේ දුකෙන්. අපිට නුවණ පහළ වෙන්න ගත්තා. අහා මෙහෙම අදහස් දරන එක මෙහෙම කතා කරන එක මෙහෙම හිතන එක මෙහෙම වැඩ කටයුතු කරන එක ආදී මේ දේවල් වල තමයි දුක තියෙන්නේ. එහෙමනම් ඒ නිදහස් විය යුතුයි කියලා. එහෙම නිදහස් වුණාට පස්සේ ඒ නිදහස් වීමේ මට්ටම් ටික අපි තේරුම් ගන්නට හෝ තේරුම් අරගෙන ඉන්න පටන් ගත්තා. මේකෙන් කියවෙන්නේ නැහැ පින්නතුනි වැරදි සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ. කාරි නැහැ වුණත් ගාණක් නැහැ. සිද්ධ වෙන්නත් ඕන. ඒකක්වත් අපේ ජීවිතේ පල්ලෙහාට ඇදලා දාන්න පුළුවන් කාරණා නෙවෙයි. මොකද අපි බෞද්ධයෝ හින්දා. ඔයත්තන්ගෙත් මගේ සාසුන්වරයා ආනන් වහන්සේ කායික ශක්තිය ගැන කතා කරපු කෙනෙක්වත් තියෙන මොකද කියන්නේ මහලුකම් ගැන කතා කරපු කෙනෙක්වත් නෙවෙයි. බොහොම අහිංසක හිතක් තිබිච්ච උත්සාහවන්ත කෙනෙක්. උන්වහන්සේ මේ මුළු ධර්ම මාර්ගයම කැටි කරලා අරගෙන එක වචනයකට දාලා කියනවා අප්‍රමාදේ කියලා. අප්‍රමාදේ විතරයි මේ ශාසනය තුළ තියෙන්න ඕන එක මේක ගුණාංගය. නෑ මේක මට කරන්න පුළුවන්. මම උත්සාහ කරනවා කියන අදහස විතරයි. ඒ දේ පුළුවන් නම් පින්නතුනි පොඩ පොඩ වැඩේ පටන් ගන්නවා. හරියට අර හාමුදුරුවෝ කෙනෙක් කෝප්පයක් විම් තියලා කරාවා. එතනින් පටන් අරගෙන
සිහිය ජම තමන්ගේ ජීවිතයට පුරුදු කරන්නට ගන්න. එතනට විතරක් නෙවෙයි සිහිය ඕන වෙන්නේ කියලා පසු කාලීනව තේරෙන්නට ගන්නත් ඕනේ. එහෙම තේරීගෙන තේරීගෙන යන ගමනේදී අවසානයේදී හම්බ වෙවි මේ පුහුණුවේ අවසානයක් වෙනකොට තමන්ගේ ජීවිතය තුළ කරන්න කියන හැම කාරණාවක්ම පුදුමාකාර වැදගත්කමක් වටිනාකමක් තියෙන එකක් කියන්නේ. එහෙම තේරිච්ච දවසට පින්නතුනේ ඕම නෙවෙයි මොන જાතියෙන් කිව්වවත් මොන සක්‍රයටවත් එයාව තණ්හාවකට යට කරන්න බෑ. එයා හින්ද දුකක් හදලා දෙන්නත් බෑ. එයාට දුකක් හදවන්නත් බෑ. එසේ වන්තෝ දුකස. එතනමයි දුකේ නිවාස. ඉතින් ඔන්නයි කියන කාරණාවයි මට ඇත්තන්ට කියන්න ඕනකම තිබෙන්නේ. මෙච්චර කාලයක් අපි මේ කියන සතිපට්ඨාන සාකච්ඡාව කරගෙන ආව දැන් අවුරුදු දෙකකට කිතු කාලයක්. එක්තරා දවසකදී රංජනී දේදු කුමාර නෝනා මට කෝල් එකක් අරන් කතා කරලා කිව්වා ඊට අවුරුදු දෙකකට ඉතර කලින් අපි හැමදෙරෝනේ එක ගෲප් එකක් තියෙනවා ධර්ම සාකච්ඡාවක් කරන ඔබහන් සතිය ගැන කතා බහ කරන හිද්ද සම්බන්ධ වෙමුද කියලා හැවුවා. මට ඇත්තටම විශ්වාසයක් තිබ්බ නෑ ගොඩක් දුර යන්න පුළුවන් වේවි කියලා. මං කිව්වා ට්‍රයිල් වර්ෂන් එකක් හැටියට කරමුයි කියලා. මගේ ඇත්තටම අර බෝඩ් එකක් තියෙනවා ඒකේ තියලා තියෙන්නේ හැම එකක්ම එක්ස්පෙරිමන්ට් එකක් කියන්නේ. අපි නිකන් අත්හදා බැලීමක් හැටියට එකක් කරලා බලමු කියලා ඒ පටන් ගත්තේ. ඒක දිගට දිගට ගියා. ඒකේ සාකච්ඡාවේ තමයි මේ අවසානයකට ආවේ. මෙදකදී කොහොම හරි යෝජනාවක් ආවා සතිපට්ඨාන සූත්‍රය සාකච්ඡා කරමු නේ ස්වාමීන් වහන්සේ කියලා. මං ඉතින් ඒක පටන් ගත්තා. සමහරක් විට මම දේශනා කරපු එක හෝ කියාපු එක නොතේරෙන්නත් පුළුවන්. හේතුව මං බණ කියන්ට දසහාමුදුරු කෙනෙක් නෙවෙයි. ඉතින් දන්න කියන ප්‍රමාණයෙන් කියලා දුන්නා. ඇතම් කියනවා නම් සමහර කාලෙදි මම ඉතින් කිව්වේ කුතිබ උපහාසී කියන එක ටිකක් පැටලි සහගතයි කියලා. ඉතින් ඒකට සමාවෙන්නට ඕන. මට කියන්න තේරෙන විදිහ ඔය. ඉතින් මේ විදිහට කරලා මේ සාකච්ඡාව මේ තරම් දුර අරගෙන ආයේ වගේම ගෲප් එක වුණත් මම එක්තරා විදිහකට යම්සි පරිපාලනයක් කළා කියලා කියන්න පුළුවන්. මොකද ඒක තුළ අර සාමාන්‍ය මාධ්‍ය ජාලාවක සමාජ මාධ්‍ය ජාලාවක තියෙනවා වගේ නිකන් ඕන එකයි එපා එකයි ආදී වශයෙන් එහෙම දාන්න අවස්ථාවක් දුන්නේ නැහැ. හේතුව තමයි සතිපට්ඨානෙන් බැහැරට යන්න හිත තියෙන අවස්ථාව වැඩි හින්දා. මට උමනාවක් තිබ්බා මේ 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 කියන ගෲප් එක විතරක්වත් සිහිය ගැනම කතා බහ කරන එහෙම එකක් වුණත් හොඳයි කියලා. මොකද අනිත් දේවල් කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් ඒ කාරණාවත් එකයි අපි මෙතනට ආවේ. නැත් බොහෝමයක් මට උදව් කළා මේ ස්ථානයට. ඇතරම් කියන සාසනික වශයෙන් උදව් කළා මේ ස්ථානයට. ඊට පස්සේ බලන් කියා ගන්නා වූ දේවල් වලට බෙහෙත් හෙත් වලට ආදී හැම දෙයකටම ඒ හැම එකටම ප්‍රධාන වුණා තුන්දල විමල ඥාන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමයි මට මහින්ද අමුගොඩ මහත්තයවයි රංජිනී දුක් කුමාර නෝනවයි සම්බන්ධ කළේ. එයාටගේ යාළුව තමයි අනික් උදව්පදව ටික කොහොම ටික කළේ. අද වෙනකම බලා කියා ගන්න සහ මේ ගමේ ඇතුම් කියන බොහෝ පිරිසක් සම්බන්ධ වුණා. නම් වශයෙන් නොකිව්වා වුණාට. ඉතින් එහෙම ආපු ගමනක අර මම බාරගත්ත කටයුත්ත මම අදට හෝ අදින් සාර්ථක අවසන් කළා කියලා කියන්න සතුටුයි. සතිපට්ඨාන සූත්‍රය අද වෙනකොට සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා නිමාවක් ගත්තා. සාකච්ඡා කරගෙන යනකොටත් යම්කිසි විදිහේ හැලහැපිලි තිබුණා නැතුවම නෙවෙයි. නමුත් අර බාරගත්ත කාරණාව කරගෙන යන්න තිබිච්ච උමනාවෙන්ද ඒක අර පුරුද්දක් වගේ තිබෙයිද මම දිගටම කරගෙන යනවා. ඒ විදිහෙන් උදව්පදව් දුන්න අයත් සෑම සිල් දිනාටම අනේක වාරයක් පිසිද්ද වෙන්න ඕන. මොකද මේකෙන් මම අර මීට කලින් කිව්වා වගේ ඔයත් මගේ මොන හරි ඉගෙන ගන්නත් ඇති. ඊටත් වඩා දෙයක් මම ඔයත් අඟින් ඉගෙන ගන්නත්. ඉතින් ඒක මට නිහතමානීව කියන්න පුළුවන්. මොකද සිහි පිටවාගෙන යනකොට තිබිච්ච අඩලු හුඩු පං හෝ ඒ දේවල් ගැන සලකන්න ඕන විදිහ ආදී වශයෙන් ඒ දේවල් නැවත තේරුම් ගන්නට ඔයතුමට හොඳ අවස්ථාවක් දුන්නා. ඒ කාලේ මම හිතලා හෝ ඒ කාලේ මම අධ්‍යයනය කරලා හිතින් යටපත් වෙච්ච මොනවාරි කාරණා තිබුණා නම් ඒ ටික උලුප්ප ගන්න
ඔයත්තන්ගේ ප්‍රශ්න හේතු වුණා බොහොම පින් ඒකට. මට මතකයි අජන් සාහම්තුරාගේ එක බණක තිබුණා, ඔබවහන්සේගෙන් එයාගේ ප්‍රශ්නයක් අහනවා, ඔබවහන්සේගේ ගෝලයන්ට ඔබවහන්සේ මොනවද කියලා දෙන්නේ කියලා. ඔබවහන්සේ කියනවා මම ගෝලයන්ට උගන්වන්නේ නැහැ, ගෝලයන්ගෙන් මම ඉගෙන ගන්නවා කියලා. හරි ඒ කතාව. ඒ කාලේ මම ඒක අනුමත කරේ නැහැ, නමුත් දැන් ඇත්තටම අනුමත කරනවා. ඇත්ත ඒ කතාව. ඒක තමයි කෙරෙන්නේ, ඒක කරන්න පුළුවන්. එහෙම නම් හරි නිදහස්. ඉතින් මේ ගමන මෙච්චරක් දුරට එක්කරගෙන ආපු අංජනී මෑණියොත්, මහින්ද මහත්තයත් සහ මේ සාකච්ඡාව ඇත්තටම කියනවා මට පූජ කරපු කුසුම මෑණියොත්, ඒ සම්බන්ධයෙන් මුල ඉඳලාම පුදුමාකාර වෙහෙසක් දරලා ඒ වීඩියෝ ටික රෑ 30 හදලා රෑ 11 12 විතර වෙනකන් හදනවායි කියලා මට ආරංචියක්. ඒ දේවල් හදලා අන්තර්ජාලයට මුසු කරපු නිමල් මහත්තයවත් ඒ වැඩ කටයුතු වලට උදව්පදව් දුන් සෑම සිල් දෙනාටමත්, වගේම අපි පසු කාලීනව පටන් ගත්ත මේ සාකච්ඡාව ලියන්න කියලා, ඒ වෙනුවෙන් මේ සාකච්ඡා පෙරේ ඉන්න බොහෝ පිරිසක් අපිට සහයෝගය දුන්නා. ඒයට සෑම සිල්මත් මේ ස්ථානයේ පුදුමහත් වූ කටයුතු වලට උදව්පදව් දුන්න බොහෝ පිරිසක් සිටියා. මේ සාකච්ඡාව ඉන්න ඇත්තත් එක්කම ඒයට සෑම සිල් දෙනාටමත් අනේක වාරකින් සිද්ධ වෙන්න ඕන. ඔයත් වෙනුවෙන් ඇත්තම කියනවා නම් මම කල්පනා කළා කෘතවේදීත්වය මම දක්වන්න ඕන තවදුරටත් කියලා. ඒක හන්ද තමයි මීට මාසයකට කලින් පටන් ගත්තේ මේ සාකච්ඡා පිළිම මේ දේශනා ටිකම ආපහු ප්‍රචාරය කරන්න. මේ ආරන්නේ තියෙන අර YouTube නාලිකාව ඔස්සේ හවස 7යි කාලෙට. ඉතින් ඒ හැම එකක් තුලින්ම ජනිත වෙච්ච සිළුම් කුසලය මම මේ ශාසනයට පූජ කරපු දෙමව්පියන්ටත් වහන කරලා හොඳ නරක කියලා දුන්න අම්පිටි අනුනායක හාමුදුරන්ටත්, සමිතලු හාමුදුරන්ටත්, තායිලන්තෙට ගියාට පස්සේ ඒ දේවල් මට උගන්වපු අජන් කේවලියතුරු හාමුදුරන්ටත්, සිහිය ගැන මගේ හිතේ ස්ථිරත්වයක් හදලා දුන්න විමල ඥාන ස්වාමීන් වහන්සේටත්, සිහිය කියන කාරණාව හරියටම සිදු කරන එක නිවැරදි කාරණාවක් බවට මගේ හිතේ පැලපදිය මහදලා දුන්න හේනේපුර නායක හාමුදුරුවන්ටත්, අමතසිරි ස්වාමීන් වහන්සේටත්, වගේම මේ තාක් දුරට මේ ගමන යන්නට උදව්පදව් කරපු අපේ සහෝදර කැලටත්, මට යම් කිසි විදිහකට උපකාරයක් කළාද, යම් කිසි විදිහකට අත්හිත දුන්නද, යම් විසියකට මම ඇසුරු කළාද යම් කිසි කෙනෙක්, ඒ සෑම සිවුරු දිනාටමත්, ඔයත් සෑම සිවුරු දිනාටමත් මේ කුසලයේ අනුමෝදනා වේවා. ඔයත්ගේ ජීවිතවල නිවී සැනසීම පිණිසම, සන්තෝෂයේ පිණිසම, දුකෙන් නිදහස් වීම පිණිසම මේ සීලූ මුකසල් උපකාරයක්ම වේවා කියලා අන්දමයං ධම්ම කථාය සාදුකං දදාමසේ. සාදු සාදු සාදු.